කවුදේ කවුදේ කියන දැන්තම මං ඇහුවේ ඒ එකක් නැන්නේ කිසිසේත් මෙහෙම දෙයක් නෑ ඒ සම්පූර්ණ විකෘතියක් ඔය හිතාමතා හදන ප්‍රවෘත්තියක් කිසිසේත් මෙහෙම එකක් නෑ අපි මාලිමාව අපි එකට ආරක්ෂක තත්ත්වය ඉතාම ශක්තිමත්ව අපි හදලා තියෙනවා කිසිදු ආකාරයක බියක් සැකක් ඇති කරගත යුතු නැහැ විදේශීය සංචාරකයන්ට යම් අනතුරක් වෙයි කියන පණිවිඩයක් තමයි අපිට ආවේ ඒක ආපු වෙලාවෙ ඉඳලම අපි සියලුම ආරක්ෂක විධිදාන ශක්තිමත්ව ස්ථාවර කරා ඒ නිසා දැන් කිසිදු ආකාරයකට බියක් සැකක් ඇති කරගත යුතු නැහැ කටකතා හෝ විවිධ ප්‍රචාරවලට අහුවෙන්න එපා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැන් රටේ තත්ත්වය ශක්තිමත් ස්ථාවරයි ආරක්ෂක තත්ත්වය ඉතාම ශක්තිමත්ව තියෙනවා ඒ වගේම සංචාරකයන්ටත් නිදහසේ සංචාර කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් අපි දැන්ට ඇති කළ දැන් ඇති කළ තියෙනවා යම් ප්‍රචාරයක් කිය දිනවාදයක් අහවල් දවසේ 28 වෙනකන් මේව දිනවාදයක් මේ ප්‍රහාරයක් කියනොත් ඒ කියන්නේ තියෙනවා ඒකට හේතුව තමයි ඊශ්‍රායල් ජාතිකයන් මේ ඔක්තෝබර් මාසයේ මේ අග වල ඒගොල්ලන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා ඉතින් ලංකාවේ තැන් කීපයක ඒ සඳහා ඒකරාශි වෙනවා ඒකත් එක්ක තමයි මේ ඔක්තෝබර් මාසයේ අග දින පිළිබඳ වාර්තා වුණේ අත්අඩංගුවට ගත්ත තුන්දෙනාගෙන් ප්‍රශ්න කරමින් යනවා පරීක්ෂණ කරමින් යනවා ඒ අයගෙන් මෙතෙක් එවැනි දෙයක් කිරීමට ඔවුන් මැදිහත් වෙනවා කියන විශාල තොරතුරක් ලැබිලා නැහැ නමුත් යම් යම් පරීක්ෂණ කටයුතු ප්‍රශ්න කිරීම කරගෙන යනවා මේ දින දෙක තුන අවසන් වෙනකොට ඒ තත්ත්වය ඉවත් කරගනි අපි හිතනවා අර ඔබ කිව්වා වගේ ඔක්තෝබර් මාසයේ ඒ දින කීපයක් පිළිබඳ තමයි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු තිබුණේ ඒ දවස් කික ඉවත් වුණාන් පස්සේ මේ තත්ත්වය පහව යනවා නෑ එහෙම වෙලා නැහැ ඊශ්‍රායල් ජාතිකයනුත් මීට දවස් දෙකකට කලින් ලංකාවට අලුතෙන් ආවා නිසා ඒ සංචාරකයන්ගේ පැමිණීම නතර කිරීමක් වෙලා නැහැ අඩුවීමක් වෙලා නැහැ සංචාරකයන් සුපුරුදු පරිදි පැමිණි පාස්පෝර්ට් දැන් පහුගිය කාලේම පාස්පෝර්ට් නැතුව හිටිය නිසා ගොඩක් අය පාස්පෝර්ට් ගන්න දැන් එන්න පටන් අරන් තියෙනවා ඒ නිසා එතන ගොඩක් තදබදයක් ඇති වෙලා තියෙනවා මොකද කාලයක් තිස්සේ ඉංගියක් පැවතිච්ච නිසා ටික කාලයක් මේ තත්ත්වයේ තියෙනවා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා මොකද තව පාස්පෝර්ට් ගණනාවක් එන්න තියෙනවා ඒ ටික එනකොට මේක යනවා ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලබල වෙන්න එපා අත්‍යවශ්‍යම හදිසි කටයුත්තක් සඳහා පාස්පෝර්ට් ගන්න විතරක් එන්න මොකද ඔබට පාස්පෝර්ට් අනිවාර්යයෙන්ම ලබා දෙන්න දැන් පාසුකම් සැලසිලා තියෙනවා පාස්පෝර්ට් තව තව කීපයක් අවස්ථා කීපෙදීම ලංකාවට එනවා ඒකට නම් මම උත්තර දෙන්නේ නැහැ කිසි තේරුමක් නැහැ මන්ත්‍රීවරයා කියනවා අනාගාමික රටක් උතුමාලා හදන්න හදනවා කියලා. අද මල්ලතු මන්ත්‍රීට ගිහිල්ලා ඒ ප්‍රකාශය කළා. මොකද්ද මේ ඔහු කියන අනාගාමික රට? දේශපාලන වශයෙන් අන්නත්තර වෙච්ච අනාථ වෙච්ච අය කියෝන දේවල්ට උත්තර දෙන්නේ නැහැ. තේරුම් ගන්න. කවුද කවුද කියන්නේ දැන් තමයි මම ඇහුවේ. එහෙම එකක් නැන්නේ. කිසිසේත් මෙහෙම දෙයක් නැහැ ඒ සම්පූර්ණ විකෘතියක් ඔය හිතාමතා හදන ප්‍රවෘත්තියක් කිසිසේත් මෙහෙම එකක් නැහැ අපි මාලිමාව අපි එකට බලමු අපි ඉස්සරහට තව ගොඩක් අපරාධ කරපු අය හොරකම් කරපු අය ඉන්නවා ඒ සියලු දෙනාටම එරෙහිව නීති ක්‍රියාත්මක වෙනවා අපිට කාව බිය කරන්න උවමනාවක් නැහැ. ඇත්ත චෝදනා තියෙනවා නම් ඒ චෝදනා වලට අදාළව අපි නීති ක්‍රියාත්මක කරනවා. ඡන්ද ගන්න බලාගෙන අපි මේවා කවදාකවත් කිව්වෙත් නැහැ කරන්නෙත් නැහැ. ඇත්තටම මේ රටේ හොරකම වංචාව දූෂණය නාස්තිය නවත්තන්න ඕනි. අන්නේ අර්ථයෙන් අපි මේක කරන්නේ. ඒ ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඕක කියලා ඒවා නවත්ත ගන්න බෑ. ආණ්ඩුව ණය අලුතෙන් ගත්තේ නැහැ
ita pahedili bama mahabankuwa bandagara bilpat ewageema bandum kara kalasima ikut wenakota ita samanupathika chakraakarakawa ewa meladi ganim siddha wenawa eyana aluthen kisidu ratakin kisidu aayathanekin api nayagatte ne දැනට එහෙම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ මේ කොහොමත් සංක්‍රමණීය කාලයක් මැතිවරණයෙන් පස්සේ අලුත් ආණ්ඩුවක් පිහිට වෙනවා මීට වඩා ශක්තිමත්ව අපිට එතකොට මේ කටයුතු කරන් යන්න පුළුවන් බහුතර ශක්තිමත් බලයක් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව අපිට ලැබෙනවා ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ namun labunai kena toro tura. ඇත්තටම එහෙම එකක්ද නැත්නම් ව්‍යාජයක්ද කියන එකත් අපි පරීක්ෂා කරනවා.